මේම වහන අන්තිම දොරත් වහන්න තිබිච්චි කර්මාන්තවලට තමයි මේ 163ක විදුලි බිල වැඩි කරන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තේ. අනීතිකව 163කින් විදුලි බිල ඉහළ දැම්මලා තිනවා. මේක සමස්ත කර්මාන්ත පද්ධතියේම බරපතල ප්‍රශ්නයක් සමස්ත කර්මාන්ත පද්ධතියේම කඩාවැටෙන තත්ත්වයට පත් කරලා තිනවා. මොකද අපේ කර්මාන්ත පද්ධතිය පහුගිය කාලෙම ලංකාවේ 140-150 කර්මාන්ත වැහුණා. මොකද අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහිල්ලා තිබුණා. ඒ වගේම බදු ඒ වගේම පොලි අනුපාතය බැංකු පොලි අනුපාතය ඒ වගේම මීට කලින් 75% අපිට වැඩි කරා. හරිද? මේ තියෙන මෙන්න මේ ආණ්ඩුව මේ විදියට මේ අපිට වැටෙන්න තරමට ගහලත් අපි බොහොම අමාරුවෙන් මේ කර්මාන්ත ටික මේ වෙනකන් ඇදගෙන ආවා. මොකද අපේ ළඟ වැඩ කරන සේවක පිරිසක් ඉන්නවා. මේ සේවක පිරිස එළියට දාන්න බැරි නිසා අපි බොහොම අමාරුවෙන් මේක ඇදගෙන ආවා. මෙන්න මෙහෙම ඇදගෙන ආපු මෙන්න මෙහෙම වහන අන්තිම දොරත් වහන්න තිබිච්චි කර්මාන්තවලට තමයි මේ 163ක විදුලි බිල වැඩි කරන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තේ. ඒ නිසා අපිට දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ රටේ සමස්ත පාරිභෝගිකයන්ට සමස්ත ජනතාවට කියනවා ඕගොල්ලෝ අපිත් එක්ක අපිට හෙන ඉල්ලන්න එපා, අපිත් එක්ක තරහ වෙන්න එපා. අපිට සිද්ධ වෙනවා දේශීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල මිල 15කින් 20කින් මිල ඉහළ දාන්න. මේක අපි අපේ භාණ්ඩවලට ඉන්ධන මිල වැඩි කිරීමේ ගැලපුම් ගාස්තුවක් ලෙස අපි 15කින් 20කින් මේ රටේ දේශීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල අපි මිල ඉහළ දාන්න සිද්ධ වෙනවා. අපි දේශීය නිෂ්පාදනය කරන ඉදිරියට එන්නේ සිංහල අලුත් අවුරුද්ද අපිට සිද්ධ වෙනවා දේශීය නිෂ්පාදනය කරන සියලුම නිමියදුම්වල මිල 15කින් 20කින් ඉහළ දාන්න. හරිද? ඒ වගේම අපිට සිද්ධ වෙනවා අපි අපේ කර්මාන්ත පද්ධතියේ සිද්ධ කරනවා ආහාර දවටන, ඒ කියන්නේ පැකින් ආහාර දවටන වලට ගන්න ඒ පැකින් කර්මාන්තයේ ඒ තේකොළ ටික පැක් කරන්න, ඒ වගේම රසකැවිලි ටික පැක් කරන්න, ඒ වගේම මුරුක්කු ටික පැක් කරන්න, ඒ වගේම පාන් ගෙඩියක් දාගෙන යන්න, හාල් ටිකක් දාගෙන යන්න ඒ අවශ්‍ය ආහාර දවටන ඒ පැකින් වර්ග අපිට අකමැත්තෙන් හරි කියන්න සිදෙනවා. අපිට 15කින් 20කින් මේ සියලුම ආහාර දවටන වල පැකින් වල මිල ඉහලා දාන්න සිද්ධ වෙනවා. මේ මිල ඉහ දැමීම අපි කර්මාන්ත කරුව විදියට ඉහලා දාන මිලක් නෙවෙයි. අපිට කරන්න දෙයක් නෑ. ඒ නිසා රටේ සමස්ත පාරිභෝගිකයන්ට සමස්ත ජනතාවට කියනවා ඕගොල්ලෝ හෙන ඉල්ලන්න, ඕගොල්ලෝ මෙන්න මේ මිල වැඩි කරපු කාංචන විජේසේකර ඇතුළු මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මේකට අනීතිකව බලය දුන්න මිනිසුන්ට